ඔන්න ඉතින් කාලයකට පස්සේ මේ ගෙදර ඉන්න වෙලාවේ මෙයා පොඩ්ඩක් පීරන්න කියලා බැලුවේ. මොකද මේ গোল্ডන් රිට්‍රීවර්ස් ලාගේ මේ ප්‍රිෆර් එක අපි මයිල් කියන්නේ. මේවා මේ හරියට අපි මේ බ්‍රෂ් කරගෙන දුන මේවා ගැට ගහලා මේවා කපන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු අද මෙයාගේ කොහොමද මේ බ්‍රෂ් කරලා එයාගේ මොනා හරි ෆර් වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ටික අයින් කරගන්න කියලා. කො ඇලෙක්සා රෙඩිද? පේනවද මාර මාසයි මෙන්න මේ විදියට කකුල් දෙක ගාව දොයියගෙන ඉන්නේ යා. මේ පේනවනේ මේ මේ තුන්වෙනි බ්‍රෂ් එක මේ මේ මෙතන මිට කාලා. ඌවා තමයි ඉතින් මේගොල්ලන්ගේ දඟ වැඩ කියන්නේ. එන්න. එන්න. හරිනේ පටන් ගමුද? ආ? පටන් ගමුද? කෝ එන්න. මේ කකුලේ මෙන්න මේ හරිය ෆර් එක තමයි ගොඩක්ම මේ ඒගොල්ලන්ගේ අවුල් වෙන්නේ. මොකද මේ කකුල් බිම තියාගෙන ඉන්නවා දඟලනවා. මේ මේ හරිය ෆර් එක තමයි ගොඩක් වෙලාවට මේ ගැට ගැහෙන්නේ. ඒක මේ අත යට මෙන්න මේ හරියත් ෆර් එක ගොඩක් වෙලාවට ගොඩක් මේ බ්‍රීඩ් වල ඩොග්ස් ලාගේ මෙන්න මේ හරියත් ලොකු ගැට තියෙනවා මම දැකලා තියෙනවා. මේ අනිවාර්යයෙන්ම හොඳට මේ බ්‍රෂ් කරගන්න ඕන. ෆර් එක හරිසියවත් ගැට ගැහිලා තියෙනවා නම් ඒක පරිස්සමෙන් කපලා අයින් කරන්න. මොකද ගැට ගැහිච්ච ඒවා හරි අමාරුයි මේ ගැට ලිහන්න නම් බෑ. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ සතියකට දෙවතාවක්වත් මෙන්න මේ විදිහට බ්‍රෂ් කරනවා නම් හොඳයි. මොකද ඒගොල්ලොත් මාර මාසයකට මේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. මොකද මේ ෆර් එක ගැට ගැහුනහම මේ මේගොල්ලන්ගේ ලොන් ටික ගැට ගැහුනහම සත්තු බෝ වෙන එකත් වැඩි. අනිත් එක මේ ස්කින් එකේ රෑෂස් අරව මේවා ගොඩාක් ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන් හැකියාවත් ගොඩක්ම වැඩි. මම මේ කට තද කළ නෙමෙයි අල්ලන් ඉන්නේ. මොකද මෙයා නැත්තම් මාව ලෙව කනවා. දැක්කන් හරිම කම්මැලි. දොයි ගැනද කරන්නේ? දැක්කන් අපි හිතුවේ මෙයා මේ ප්‍රෙග්නට් කියලා. මොකද මේ මෙයාව ක්‍රොස් කරා මේ සෙකන්ඩ් ටයිම් එකේ. මේ බ්ලඩ් චෙක් කළත් කරේ උනාට ඒක සක්සස් වෙලා තිබුණේ නැහැ. මේ ප්‍රොජෙස්ටරොන් මේ ටෙස්ට් එකකුත් කරලා කරේ උනාට ඒක සක්සස් වෙලා තිබුණේ නැහැ. හරිනම් මේ දැන් පැටව හම්බෙන්න දවස් දැන් දින 65ක් පැනලා මෙයාගේ 65 නේ දැන් 70ක් පැනලා. හැබැයි බඩක් තියෙනවා ටිකක්. කොද හොම්බේ නැගිටින්න ඕන කො. නැගිටින්න. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් වලිගේ ගොඩක් බව අල්ලන්න දෙන්නේ ආස නැහැ. නමුත් අපි අර හීලා අපි මෙහෙම හොඳට මේ ගෙදර නිතරම යාලක් ඉන්නවනම් ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැහැ අපිට අල්ලන්න කරන්න දෙනවා. ගොඩාක් වෙලාවට ඔයාලට එයා ෆ්‍රෙන්ඩ්ලි නැත්තම් වලිගේ මෙහෙම අල්ලන්න දෙන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් බල්ලෝ පූසෝ දෙගොල්ලොම මේ වලිගේ අල්ලනවට ගොඩාක් කැමති නැහැ. මෙයාගේ තියෙනවා ඉතින් වෙලාවකට කන්නේ නැහැ. නමුත් වෙලාවකට අල්ලන්න දෙන්නේ නැහැ මෙයාත්. කකුලේ අනිවාර්යෙන් මේ යටි පැත්ත මෙන්න මෙතන ගොඩක් වෙලාවට පේනවත් දන්නේ මෙහෙට මෙහෙට. මෙන්න මේ හරිය කකුල උස්සලත් පුළුවන් නම් මේ අනිවාර්යෙන්ම බ්‍රෂ් කරන්න. මොකද කකුලේ ඇතුල් පැත්තෙත් ගොඩාක් වෙලාවට මේ ඒගොල්ලෝ වාඩි වෙලා ඉන්න පොසිෂන් එකේදී ගොඩක් ෆර් එක මේ ගැට ගැහෙනවා. එන්න.
අනිත් එක මේ අපේ ඇලෙක්සාට ගොඩාක් මේ ලොකු කිචයක් තියෙනවා මේ හරි එහෙම අල්ලද්දි මේ පේනවනේ ගිටාර් ගහනවා වගේ මේ මෙතන තියෙන්නේ ගොඩක් වෙලාවට මේ බෙල්ල හරි එහෙම ෆර් එක ගැට ගහන්න දෙන්න එපා මොකද මේ මෙන්න මේ හරි හොඳට මේ අල්ලල එක හොඳට බ්‍රෂ් කරන්න ඕන මේ හරි අනිත් එක මේ මේ කන් වල පල්ලෙහා මේ හරි එහෙම ගොඩක් වෙලාවට මේ ගොඩාක් ගැට ඇති වෙන තැනක් තමයි මේ කන් වල මේ යටි හරි දැන් මෙහෙම ෆර් එකතු වුණාට පස්සේ මේ ඒ ටික අයින් කරගෙන මේ බ්‍රෂ් කරන එක මේ මෙහෙම යන එක සාමාන්‍යයි මේ අර ඩෙඩ් වෙච් එක කියන්නේ හැලෙන ටික තමයි මේ යන්නේ මේක හරියට අපි මේ විදිහට මේ සාමාන්‍යයෙන් ब्रश करना गिदर हेमता नम लोन हेलिने गुड़ा कड़वीन मुकद हेलिन टीक अभी रिमूव करना निशा कोई दें हरी 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 को अलेक्सा सीट 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 ना देखा सीट की वहाँ वाड़ी ने हरे हरे डाउन 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 मैंने मे विधि हम आप ब्रश कराट पास फर एक आपको बलागन फूलो එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි මේ තව මොනවා හරි මේ grooming වගේ දේවල් තිබුණොත් තව වීඩියෝ එකක් අනිවාර්යෙන්ම මම දාන්නම් මොකද මේක පොඩි short වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ඔයගලන්ගේ මේ puppies ලා ඉන්නවනම් මේ වගේ adult අය ඉන්නවනම් මේ fur එක ගොඩාක් සාමාන්‍යයෙන් දිගයි සාමාන්‍යයෙන් rottweilers ලාගේත් පවා අපි සාමාන්‍යයෙන් හරිනම් brush කරනවා ඒුණාට අපි ගොඩක් දැකලා නැහැ rottweilers ලාව මේ brush කරනවා ගෙවල් වල අනිවාර්යෙන්ම හැම බහුවෙක්වම අපි හදනවා නම් හරියට එයාලව හරියට මෙන්න මේ විදිහට බ්‍රෂ් කරලා මේන්ටේන් කරලා තියාගන්න ඕන මොකද නැත්තම් අපි ඒක ඒගොල්ලන්ට කරන ලොකු අසාධාරණයක් මොකද අපි හදන සත්තුනි මේගොල්ලෝ නේද හරි එහෙනම් ඇලෙක්සා බයි කියන්න කො බයි මෙහෙන් ඇලෙක්සෙන් මෙහෙන් 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 කම් හියර් කම් සිට සිට එහෙනම් අපි ගිහිල්ලා එන්නම් බයි